Say hello to my friend, Bumblebee. Sting like a bee. ट्रांसफॉर्मर्स ගැන කතා කරන අපේ ප්ලේලිස්ට් එකේ දෙවෙනි වීඩියෝවත් එක්ක තමයි අද ඔයාලම එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපි හැමෝම ගොඩක් ආදරය කරන කැරක්ටර් එකක් ගැන. ඒ තමයි බම්බල්බී. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා දේවල් කීපයක් ගැන හරියටම දැනගෙන ඉන්න ඕනේ. පළවෙනිම දේ තමයි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් අතර යුද්ධය පටන් ගත්තේ කොහොමද කියන එක. අනිත් දේ තමයි ඇත්තටම මේ බම්බල්බී කියලා කියන්නේ ඔයාලා කොයි කවුරුත් දන්න ගොඩක් සටන්කාමී කෙනෙක් නම් නෙමෙයි. කොමික්ස් වල සහ සමහර TV සීරීස් වලදී මෙයාගේ ඔරිජින් එක ගොඩක් වෙනස් කරලා දිනවා. ඉතින් මේ හැමදේම ගැන අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන කතා කරලා තියෙන පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න. ඒකෙන් ඔයාලට මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ලගේ හරිම ඔරිජින් එක ගැන දැනගන්න පුළුවන් වේවි. රයිට්. එහෙනම් අපි යමු මේ බම්බල්බී ගැන දැනගන්න. ඉතින් අපි කොයි කවුරුත් දන්න මේ බම්බල්බීව විවිධාකාර නම් වලින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම මෙයාගේ උස සාමාන්‍යයෙන් අඩි 16ක් වගේ වෙනවා. ඉතින් අපිට මේ බම්බල්බී කියන චරිතය මුලින්ම දකින්න ලැබෙන්නේ Marvel Comics යටතේ 1984 දී ආපු issues 80කින් සමන්විත comic series එකකින්. ඒ වගේම තමයි ඒ කාලෙදිම වගේ ආපු Transformers mini series එකිනුත් අපිට මේ බම්බල්බී කියන චරිතය මුලින්ම දකින්න ලැබෙනවා. ඉතින් මේ comics වල සහ මේ series වලදී වෙන origin එක ගැන මම කෙටියෙන් ඔයාලට explain කරන්න. ඉතින් මේ බම්බල්බී ඉන්නේ එයාගේ මව් ග්‍රහ ලෝකයේ වෙන Cybertron වල. මම ඊට කලින් ගෙනාවු වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මේ සයිබර්ට්‍රෝන් වල යුද්ධය පටන් ගත්තේ කොහමද සහ මේ යුද්ධෙන් උනේ මොනවද කියලා. ඉතින් මේ යුද්ධයට අනුව මේ සයිබර්ට්‍රෝන් වේසියන් ඔටෝබොට් සහ ඩිසෙප්ටිකොන් වශයෙන් කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. මේ කොටස් දෙකෙන් ඔටෝබොට් ටීම් එකට තමයි මේ බම්බල්බී තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම මේ ඔටෝබොට් කණ්ඩායම මෙහෙවන්නේ ප්‍රයිම් වෙන ඔප්ටිමස් ප්‍රයිම් විසින්. ඒ වගේම මේ ඩිසෙප්ටිකොන් කණ්ඩායම මෙහෙවන්නේ මෙගාට්‍රෝන් යන නමින් හඳුන්වන දක්ෂ රණශූරයා විසින්. ඉතින් කොහොම හරි මේ බම්බල්බී මේ ඔටෝබොට්ලත් එක්ක සියවස් ගණනාවක් යනකම්ම මේ සයිබර්ට්‍රෝන් යුද්ධය සටන් කරනවා. මේ ඔටෝබොට්ස්ලත් අතරින් බම්බල්බී කියන්නේ මේ කණ්ඩායමේ ඉන්න ලාබාලම සමාජිකයා. ඒ වගේම තමයි මේ ඔටෝබොට්ස් සහ ඩිසෙප්ටිකොන්ල අතර වෙන සටනකින් මෙයාලගේ ආක් එක පෘථිවියට කඩන් වැටෙනවා. මේ සිදුවීමෙන් ගොඩක් කාලයකට පස්සේ මෙයාලා පෘථිවිය තුල අවදි වෙනවා. ඉතින් එතනදී මේ පෘථිවිය මිනිස්සුන් මෙයාලව දැකලා ගොඩක් බය වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ඔටෝබොට්ස්ලා කරන්නේ ඒ කාලේ පෘථිවියේ තිබුණු සාමාන්‍ය vehicles විදියට තමන්ගේ පෙනුම වෙනස් කරගන්න එක. ඉතින් ඒ අනුව මේ බම්බල්බී තමන්ගේ පෙනුම වෙනස් කරගන්නේ කහපාට වෝක්ස්වැගන් බීටල් එකක් ආකාරයට. ඉතින් කාලයක් ඇද්දී මේ පෘථිවියට ඩිසෙප්ටිකොන්ලා විසින් පහර දෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ඔටෝබොට්ස්ලා කරන්නේ එයාලා දැන් මේ ඉන්න පෘථිවිය ආරක්ෂා කරන්න පියවර ගන්න එක. ඉතින් මේකෙදි මේ වෙන එක සටනකින් බම්බල්බීට හොඳටම ඩැමේජ් වෙලා එයාට ආපහු රොබෝ කෙනෙක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න බැරි වෙනවා. ඒ වගේම B එකපාරට අතුරුදහන් වෙලා කාටවත්ම මෙයා හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒත් කාලයකට පස්සේ විට්ටිකි කියලා පොඩි ළමෙක් මේ බම්බල්බීගේ කාර් එක හොයාගෙන එයාගේ තාත්තට මේ කාර් එක ලබා දෙනවා. ලබා දීලා රිපයර් කරගන්නවා. හැබැයි මෙයාලා දන්නේ නැහැ මේ කාර් එකට රොබෝ කෙනෙක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන් කියලා. කොහොම හරි මෙයාලා එකතු වෙලා මේ බීව අපහු හදනවා. එදා ඉඳන් මේ ඔටෝබොට්ස්ලා සහ විට්ටිකි පවුලත් එයාලගේ ටීම් එකට එකතු කරගන්නවා. ඒ වගේම මේ සීරීස් එකේ ඉෂු එකකදී හැමෝම දන්න GI Joe ටීම් එක අතින් වැරදි වටහා ගැනීමක් වෙලා බම්බල්බීව මරණයට පත් වෙනවා. ඒත් රැචට් කියන ට්‍රාන්ස්ෆෝමර් විසින් ආපහු බම්බල්බීව රීබිල්ඩ් කරනවා. ඉතින් මේ රැචට් කියලා කියන්නේ ඔටෝබොට් ටීම් එකට හිටපු වෛද්‍යවරයා. ඉතින් මේ මාවල් කොමික්ස් වලින් පස්සේ IDW පබ්ලිෂර්ස්ලා විසින් අලුතෙන්ම ආයෙමත් ට්‍රාන්ස්ෆෝමර්ස් කොමික්ස් කලාපයක් පටන් ගන්නවා. ඒ සීරීස් එකේ ඉන්ෆිල්ට්‍රේෂන් නම්බර් 3 කොමික් ඉෂුව එකෙන් තමයි අපිට ආයෙමත් මුලින්ම බීව දකින්න ලැබෙන්නේ. ඒකෙදි මෙයා ඒ කාලේ හිටපු රොබෝලට නොයෙකුත් පැකේජස් ඩිලිවරි කරන කණ්ඩායමක කෙනෙක්. ඒත් පස්සේ කාලෙක ඔරයන් පැක්ස් ගේ සිකියුරිටි ටීම් එකට මේ බම්බල්බී එකතු වෙනවා. ඉතින් මේ බම්බල්බීගේ චරිතය ගැන කිව්වොත් ඔප්ටිමස් ප්‍රයිම්ට ඉන්න විශ්වාසවන්ත කිහිප දෙනා අතරින් පළවෙනියටම තියන්න පුළුවන් කෙනෙක් තමයි මේ බම්බල්බී කියලා කියන්නේ. හැබැයි මෙතනදී විශේෂයෙන්ම කිව්වොත් මේ බම්බල්බී කියලා කියන්නේ ඔටෝබොට්ස්ලා අතරින් හිටපු ශක්තිමත්ම කෙනෙක් නම් නෙමෙයි. මෙයා ගොඩක් පොඩි ඒ වගේම තරමක් මුරණ්ඩු ළමා මානසිකත්වයක් තිබ්බ කෙනෙක්. හැබැයි මෙයා ගොඩක් නිර්භීතයි වගේම ගොඩක් වේගවත් කෙනෙක්. ඒ නිසා ගොඩක් වෙලාවට මෙයා ඔටෝබොට්ස් සහ ඩිසෙප්ටිකොන් අතර සටන් සිදුවෙද්දී ඔටෝබොට්ස්ලාගේ ඉදිරි පෙළේම ඉඳන් සටන් කරපු කෙනෙක්. රයිට්. ඉතින් දැන් මෙහෙම කතා කරගෙන යනකොට ඔයාලා කීප දෙනෙක්ටම හිතෙනවා ඇති කොහොමද මේ බම්බල්බීට තියෙන කතා කිරීමේ හැකියාව නැති වුණේ කියලා. ඒකට විවිධ ඔරිජින් කීපයක්ම තියෙනවා. ඉතින් මේ හැම එකක් ගැනම මම දැන් මෙතනදී ඔයාලට කියන්නම්. ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් සීරීස් එකේදී නම් බම්බල්බීගේ බැටල් එකකදී තමයි එයාට එයාගේ කතා කිරීමේ හැකියාව නැති වෙනවා කියලා සඳහන් කරන්නේ. හැබැයි කොමික්ස් වලදී නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. අනික් රොබෝල වගේම බම්බල්බීට සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන්. නමුත් මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රයිම් ඇනිමේටඩ් සීරීස් එකට අනුව නම් එක්තරා මෙහෙයුමකදී බම්බල්බී ඩිසෙප්ටිකොන් සෙට් එකකට අහු වෙනවා. ඩිසෙප්ටිකොන්ලා මේ බම්බල්බීව මෙගාට්‍රෝන් ඉස්සරහටත් අරගෙන ගිහිල්ලා දිනවා. මෙතනදී මෙගාට්‍රෝන්
බම්බල්බී ගෙන් ගොඩක් ප්‍රශ්න කරලා තියෙනවා. හැබැයි මේ බම්බල්බී අහන කිසිම දෙයකට උත්තර දීලා නැහැ. අන්න ඒක නිසා මෙගාට්‍රෝන්ට කේන්දි ගිහිල්ලා බම්බල්බීගේ වොයිස් බොක්ස් එක කඩලා එළියට දාලා දෙනවා. අන්න එදා ඉඳන් මේ බම්බල්බීට කතා කරන්න බැරි වෙලා දෙනවා. ඉතින් මේ කැඩිලා විනාශ වුණු වොයිස් බොක්ස් එක ආයමත් අලුත් වැඩියා කරන්න බැරි වෙන නිසා බම්බල්බී එතෙන් පටන් නොයෙකුත් වූ නාද රටා මගින් තමයි සංනිවේදනය කරන්න පුරුදු පුහුණු වෙන්නේ. So you talk to the radio? බම්බල්බී සහ හොඩ්රොඩ් දෙන්න හමුදාවේ සේනාංගයක් හා එකතු වෙලා දෙවන ලෝක යුද්ධෙදී නාසින්ට ඉරහෙව සටන් කරලා දෙනවා. අන්නේ සටන් කරපු කාලෙදී බම්බල්බීව හඳුන්වලා දෙන්නේ ZB7 කියන නමින්. ඉතින් මේ සම්බන්ධව පොඩි සීන්ස් කීපයක් අපිට මේ ට්‍රාන්ස්ෆෝමර්ස් ද ලාස්ට් නයිට් මූවී එකෙන් දකින්න ලැබුණා. අන්න ඔය කාලෙදී මේ බම්බල්බී තරුණ එඩ්මන්ඩ් බාර්ටන් සමග මිත්‍ර වෙලා ළඟින් ඇසුරු කරලා දෙනවා. ඒ වගේම ඔය කාලෙදී මේ හොඩ්රොඩ් මේ එඩ්මන්ඩ් ගාව නතර වෙන්න තීරණය කරලා දෙනවා. අන්න ඒ විදිහට තමයි ඔයාලට ද ලාස්ට් නයිට් මූවී එකේදී මේ හොඩ්රොඩ් සහ එඩ්මන්ඩ්ගේ බැඳීම දකින්න ලැබෙන්නේ. ඉතින් මම වීඩියෝගේ මුලදිම කිව්වා වගේ මේ සිදුවීම වලින් පස්සේ බම්බල්බී yellow color වෝක්සගන් බීටල් එකකට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඒකිනුත් පස්සේ බම්බල්බී 1977 චෙවි කැමරෝ එකක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඒ වගේම මේ විදිහට ට්‍රාන්ස්ෆෝම් වුණු බම්බල්බී වාහන අලෙවි ආයතනයකට ගිහිල්ලා රහසින් ඒ ස්ථානයේ දීර්ඝ කාලයක් ඒ ස්වරූපයෙන්ම නතර වෙලා ඉන්නවා. ඔන්න ඔතනදී තමයි අපි කොයි කවුරුත් දැකපු සෑම් විට්වික්ගේ එයාගේ පළවෙනි කාර් එක ගන්න ඒ කාසෙල් එකට එන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති එක එක ඔරිජින්ස් වල මේ කතාව කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි බම්බල්බී ගැන වෙනත් ෆැක්ට්ස් ගැන කතා කරොත් ඉතින් මේ බම්බල්බී කියලා කියන්නේ අති දක්ෂ රණශූරෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒත් මෙයා මනසින් නම් ඉතා කුඩාම ළමෙක් විදියට තමයි හැසිරෙන්නේ. ඉතින් මේකට දින හොඳම සාක්ෂිය තමයි මෙයා හැසිරෙන විදිය. ඒ වගේම තමයි RC කියන ඔටෝබොට් විසිනුත් එක සැරයක් මේ බම්බල්බී සෙනසුරාදා දවස්වලට පෘථිවියේ තියෙන කාටුන් බලනවා කියලා සඳහන් කරලා දිනවා. ඉතින් මේ RC කියලා කියන්නේ ඔටෝබොට් කෙනෙක් වගේම ගැහෙන රොබෝ කෙනෙක්. මෙයාට බයික් එකක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්නත් පුළුවන්. ඉතින් මේ බම්බල්බී කියලා කියන්නේ කොච්චර ගුටිකෑවත් ආයෙ නැගිටලා ගොඩක් සටන් කරන ධෛර්යවන්ත සොල්දාදුවෙක්. ඒ වගේම තමයි මෙයා හෑන්ඩ් ටු හෑඩ් කොම්බැට් වලදී එක්ස්පර්ට් කෙනෙක් විදියටත් සටන් කරනවා. ඉතින් ඔයාලට මතකද ට්‍රාන්ස්ෆෝමර්ස් ද ලාස්ට් ටයිම් මූවී එකේදී ඔප්ටිමස් ප්‍රයිම් එක කරට කර ෆයිට් එකක් දෙන්න මේ බම්බල්බීට පුළුවන් වුණා. ඒ වගේම තමයි මේ බම්බල්බීට තියෙන වෙපන් සිස්ටම් එක ගැන කතා කරොත් බම්බල්බීගේ දකුණු අත බ්ලාස්ටර් ගන් එකක් විදියටත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ප්ලාස්මා තුවක්කුවක් විදියටත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම එනර්ජි ෂීල්ඩ් එකකුත් මේ බම්බල්බී ගාව තියෙනවා. ඒ වගේම මේ බම්බල්බීට තමන්ගේ මුහුණ ආවරණය කර ගැනීම සඳහා මාස්ක් එකක් තියෙනවා. බම්බල්බී බැටල් එකකට යනකොට අනිවාර්යයෙන්ම මේ මුහුණ ආවරණය දාගෙන තමයි යන්නේ. ඉතින් බැරි වෙලාවත් මේ බම්බල්බී මේ මුහුණ ආවරණය දාගන්නවා කියන්නේ බම්බල්බීගෙන් ගුටි ගන්න එකක් කෙලින්ම කුඩු පට්ටම් වෙලා යනවා කියන එක. ඒ වගේම මේ බම්බල්බීට මිටියකුත් තියෙනවා. ඉතින් මේ බම්බල්බී මේ මිටිය කඩුවක් වගේ පිටේ ගහගෙන තමයි ඉන්නේ. ඔයාලට මේ මිටියත් ට්‍රාන්ස්ෆෝමර් ද ලාස්ට් නයිට් මූවී එකෙන් දකින්න ලැබෙන්නේ නැති. ඒ වගේම තමයි මේ බම්බල්බීගේ ඇඟේ කොටස් ගැලවුණත් ඒවා නැවත වෙල සවි වෙන ටෙක්නොලොජි එකක් මේ බම්බල්බී සතුව තියෙනවා. රයිට්. මීට අමතර දෙයක් ගැන මෙතනදී කතා කරොත් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා බම්බල්බී ඔප්ටිමස් එක කරට කර ෆයිට් එකක් දුන්නා කියලා. ඔව් ඒක හරි. ඒ වුණත් එතනදී ඔප්ටිමස් ප්‍රයිම් ගේ ෆුල් ෆෝම් එක තිබ්බේ නැහැ. ඔයාලට මතකද ඔප්ටිමස් ප්‍රයිම් එතනදී නෙමසිස් ප්‍රයිම් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙලා හිටියේ කියලා. ඒ වගේම තමයි ඔප්ටිමස් ප්‍රයිම් එතනදී Taman මේ වැරදි අවබෝධයෙන් මිදෙන්න ඕනේ කියන එක ගැන හිතමින් තමයි ෆයිට් කරන්නේ. ඒක නිසා හරියට ෆයිට් එකට අවධානය දෙන්න මේ ඔප්ටිමස් ප්‍රයිම්ට බැරි වෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි බම්බල්බීට ටික
මොහොතක් හරි මේ ඔප්ටිමස් ප්‍රයිම්ට ඇටෑක් කිරීමට හැකි වෙන්නේ. එහෙමත් නැත්නම් දැන් කෙනෙක් හිතාවි බම්බල්බීත් ඔප්ටිමස් ප්‍රයිම්ට ගැහුවා නම් අනිත් අය තව කවර කතාද කියලා. නැහැ, එහෙම නැහැ. ක්‍රොසෝමස් ඉතිහාසයේ ප්‍රයිම් කෙනෙක් එක්කලා කරඩ කර හැප්පෙන්න පුළුවන් කීප දෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ. අන්න ඒක නිසා සාමාන්‍ය ඔටෝබොට් කෙනෙක්ට කවදාවත්ම ප්‍රයිම් කෙනෙක්ව පරද්දන්න බෑ. අන්න ඒක නිසා අනිවාර්යෙන්ම ඒ දේ මතක තියාගෙන ඉන්න. මම ඉස්සරහට ක්‍රොසෝමස්ලාගේ ඉතිහාසයේ හිටපු ප්‍රයිම්ස්ලා 13 දෙනා ගැන සහ වෙනම ඔප්ටිමස් ප්‍රයිම් ගැන ඔයාලට මම වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් අද වීඩියෝ එක මම කරන්න තීරණය කළේ මේ බම්බල්බී කියලා කියන්නේ කතා නොකරම බැරි ගොඩක් ඉන්ටරෙස්ටිං කැරක්ටර් එකක් නිසා. ඉදිරියේදීත් මේ වගේම ගොඩක් ඉන්ටරෙස්ටිං ඔටෝබොට්ස්ලා ගැන වගේම ගොඩක් දරුණු බෑඩැස් ඩිසෙප්ටිකෝන්ලා ගැනත් වෙනම වීඩියෝස් වලදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාලට මතක් කරනවා මම මේ ප්ලේලිස්ට් එකට දැන් මුලින්ම කරලා දින වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මේ ඔයාලට අරගෙන එන කිසිම රිවියු එකකින් වැඩක් නැති වෙනවා. මොකද ට්‍රාන්ස්ෆෝමර්ස්ලාගේ හරිම ඔරිජින් එක ගැන දැනගෙන තමයි ඔයාලා මේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ගැන හරියටම දැනගන්න ඕනේ. රයිට්. ඉතින් මේ වීඩියෝ එක ගැන වගේම බම්බල්බී ගැන ඔයාලා දන්න දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මතක් කරලා channel එක subscribe කරලත් අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. මම මේ රිවියු එකදී mention කරපු TV series එහෙම ඔයාලට download කරගන්න තැනක් නැත්නම් අනිවාර්යෙන් අපේ Telegram group එකෙන් download කරගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.